වකවානුව සෙව්වන සියවස මැද භාගය, ස්ථානය අනුරාධපුර රාජධානිය, ප්‍රස්තුතය එක් මහා වාපියක මූලෝත්පත්තිය. රජුරුවන් වහන්සේ කොච්චර දැහැමෙන් සීමෙන් වැඩ කරත් වැඩක් නැහැ. වටේ තියෙන තානාන්තර දන නිලමක්කාරයින්ට රට වැසිය ගැන කැක්කුමක් නැත්තම්. මුන්නේ සනුහරේ බඩගෙඩි පිරනවනේ. ඒ මද. මෙතනි ගව්වකින් පංගුවකින් පංගුවක් විතර ගිය තැන මහා තඩි කලවැලක් හරස් වෙලා ඔයක් මැද්දෙන් ගොහුන් වතුර එක්ක ආසු වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙවක්. හෙළවාර ශිෂ්ටාචාරයේ ස්වර්ණමය කඩයිමක විවරණය. දහදියෙන් පිරෙන මහ වැවේ වතුර සරු කරයි පොළොව හෙළබිමේ. දහදියෙන් පිරෙන මහ වැවේ වතුර කරයි පොළොව හෙළබිමේ. හිරු දෙය යන්නේ අවසර දෙන්නේ. අපේ උන්ගේ විශ්වකර්ම වැඩ දැකලා පරදේශක්කාරය හූල්ලනවා. අරුණලු ගීය ගයන සුමදුර තුරුළු භෝජන. තුරුලිය රඟන සුභා උල්පත මනෝරංජන. හිරු සඳු බඹන තුර මෙහෙල විමන සිරිසක. මං බලන් හිටියේ උමේ ලොකු වෙලා එළි වෙනකොට මේ පැත්ත අමු සොහනක් වෙයි කියලා වතුර ගලලා. කලාවැව රැකීමට බිහි වූ උත්තම මනුෂ්‍යාත්මය. උඩ වරක් කීවා. මලුම් නකා පරය. යකදතය කදතය කදත පරුමෙක හබගිරි හබගිරි යකදතය කදතය කදත පරුමෙක හබගිරි හබගිරි යකදතය කදත. ආර්ය කුල ගෝත්‍රයේ කුමාරිකාවක් සරණ පාවාගෙන අපිට පක්ෂපාතී කියලා පෙන්නගෙන හිටියට දාතුසේන රජුරෝ එහෙම නැහැ. රට ගැන කැක්කුමක් තියෙන අපි වගේ උන් එක පෙළට පෙළ ගැහෙන්තෝ. එහෙම නුනොත් හැම වෙලාවෙම මේකේ වාසිය ගන්න පරදේශක් කරයි. කාල දියවරට දිවිදී රැකගත් ලාංකේය දේවත්වය ළඟදීම ශ්‍රී ලාංකේය සැමට